අද මේ ඉඩම් බෙදීම ගැන විවේචන තියෙනවා. නමුත් තමුන්නාන්සලා දන්නවද අපේ රටේ තියෙන භූමි ප්‍රමාණයෙන් 80%ක් අයිති ආණ්ඩුවට. ඉතින් ඕනතරම් තියෙනවා ජනතාවට බෙදන්න. ඒ බෙදන්න උවමනාව තමයි තියෙන්නේ. නොයෙක් ව්‍යාපාර දිසා අපේ ආර්ථිකය අදවැටුණා. ව්‍යාපාරිකයෝ දියුණු කරන්නේ නැතුව රටක් දියුණු වෙන්නේ නැහැ. අද ඔක්කොම ලහනවා කතා කරනවා සිංගප්පූරුව මැලේසියාව ගැන. ඒ රටවල් දියුණුනේ ව්‍යාපාරිකයයි ආණ්ඩුවයි අත්වල් බැඳගෙන වැඩ කරපු නිසා. ආණ්ඩුවට ව්‍යාපාර බිස්නස් කරන්න බෑ. අපේ රටේ දරුවන්ට අනාගතයක් දෙන්න නම් මේ රටේ ව්‍යාපාර දියුණු කරන්න ඕන. ඒ ව්‍යාපාර දියුණු කිරීමෙන් තමයි අපේ දරුවන්ට අවශ්‍ය රැකියාව ජීවන මාර්ගය සකස් කරන්න පුළුවන්.